සානිකර කැලයක් තියෙන්නේ මේ වතු ප්‍රමාණය විශාල හින්දා එයාලා මේ වතු වලම තමයි මේ දේවල් කරගන්නේ අර දේවාල වලින් තියනවලු Ibon kile pili kana wai sel youtube channel ati kuna lava iti sadere pili kana wai iti ngada tarang ayi lati nama ghost hunting nema natang ghost experiment tak iti mama experiment tak kila giyan neha iti meti yana pili kiti pasin bala kana pula me wakte podi gaweshi nak kara nema kada me meta na iki ane niki adu sidi me wakila giyan nama iti ngoda duro ta wene wala tama meka saran siya kwa shinki ana ngoda bala kana pula meti na para mali kwa dafa ina wene meti na para iti me pare iana minisri iki ane meka gaman kana minisri nda metin ini memang gateway mulai tayla yang disik manusia rupiah aktif ini kene pain ini makin lagi ini mau agoda dulu itu meh petik mandi kebaga lagi ini itu meh petik paru lalu balagan itu lah dulu itu dia nanti metin yang hati ini tani kara kelly aktif ini di meh raksit ya meh petik lalu pain itu balagan itu lah itu meh yang anak meh hati ya meh paru yang disik di sini abis semana asmiya kejadian adbu dulu rupiah pain ini makin lagi itu agoda dulu itu meh kejadian kaki orang kejaga dia ini setelah ini nanti api අපිට කතා කරලා තමයි මේ කල්ලුත් මම මේ දවස් වල දවල් වල රෝගය විල්ලා දෙයක් කරා මේකේ වීඩියෝ එකක්. ඉතින් පස්සේ මට රාත්‍රී වරු වැඩ කරගන්න බැරිනවා. පස්සේ තමයි පාරත් එකතු වෙලා මේ දැන් කරන්නේ. ඉතින් දැන් වෙලාව හරිය සාමාන්‍ය කීවා. අටහමාරයි. අටහමාරට ඇති වෙලාව. ඉතින් වෙලාව අටහමාරයි හරියටම. ඉතින් අටහමාර මේකේ තියෙන අටහමාරේකට මේ පැතිවල මිනිස්සු වෙලාවට නිදා ගන්න. මොකද ලොකු දියුණුවක් ඇති පැත්තක්. ඉතින් ඔයාලට බලන්න බෑ. ඒක ගමන දෙන්න තනිද්දර තියෙන කිලෝමීටර් කහමාරට ඉතින් හැපෙන්නේ. ඉතින් ඒ නිසා අපි සුට්ටක් ගිහිල්ලා ගියතොල්ලි ගිහිල්ලා බලමු කොහොමද කියන්නේ ඉස්සර ගියතොල්ල කියන්නේ අපි ගියතොල්ල මේ යන්නේ මේවත් පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. ඉතින් අර සමාජ ආයෝජනේ අඩු වෙනවා මේ පැත්තේ මිනිස්සු වෙලාවට නිදා ගන්නවා. ඉතින් TV බලන දෙලින්වත් එහෙම ගොඩක් දුරට මේ පැත්තට අඩුයි. ඉතින් මම ස්ථානයක් හෝ සඳහන් කරන්නේ නැහැ. මොකද මේ පොඩි ස්ථාන හින්දා. ඉතින් මේ පාර, ඉතින් පාර සුට්ටක් මිනිහෙක්වත් මේ වෙලාවට යන්නේ නැහැ කවුරුවත්. ඉතින් අර මේවා නගර බද ප්‍රදේශ නෙවෙයි. අපි සුට්ටක් ඉස්සරහ දැන් මම කියන්නම්. යන්ති සිදුවට අපේ කැමරාවට අද්භූතයක් තියෙන විදියට බලමු. ඉතින් මේක තමයි මෙතනින් තමයි උඩට කෙනෙක් ගිහිල්ලා පාරකට ඉන්නවා කියන්නේ ඒක තමයි ගියස්තු. අද තමයි ගිහින්. ඉතින් පසු කාලේ තමයි දැන් මේකට විදුලිය පවාරම් තියෙන මේ ගෙවල් වලට මේකත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරියට ඒකයක් මේ කිලෝමීටරේ මීටරේ වලට ගෙවල් දින මල්ලියන් පොඩ්ඩක් ඉස්සරහ. මේ පැත්ත බලාගන්න පුළුවන් වත් මේ සීමාවත් එහා පැත්තේ ඔය අර හතක් දුර තියෙන විතරක තමයි ලයිට් එකක් තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් ගත්තොත් අතිශාල වත් ඒ කියන්නේ මේ වත්තට සීමා වෙනවා ලොකු ප්‍රදේශයකට. කොහොමද මේකේ ඥාන කතාව කිව්වොත් මේකේතර මේක කලින් මෙයාලා ඒ කියන්නේ ගෙදර මේ පැතිවල තියෙන විශේෂත්වය දෙයක් තමයි මේ ගෙදර කියන්නේ ගෙදර කවුරු හරි අපවත් මේ මැරුණොත් එයාලා භූම දාන කරන්නේ මේ වතු වල. ඒ කියන්නේ තමන්ගේම වස්තු පොදු සුසාන භූමියක් මේ පැතිවල ඉතින් නැහැ. හේතුව තමයි මේ වතු ප්‍රමාණය විශාල හින්දා එයාලා ඒ වතු වලම තමයි මේ දේවල් කරගන්නේ. ඉතින් ඒ නිසා මේ වත්තේ බෝධාන කරපු මලසිරුරක ආත්මයක් තමයි මේ සැරිසරන්නේ කියලා ගොඩාක් දුරට මෙගොඩරින් පැත්තක තමයි මතේ නම් තියෙන්නේ. මොකද හරියට ඉස්සරයක් නැහැ. මොකද මේ පළවෙනි පරම්පරාව නෙමෙයි මේ දෙවෙනි පරම්පරාව ඉන්නේ. ඉතින් පළවෙනි පරම්පරාවේ මැරිච්ච කෙනෙක් ඉන්නවා කියලා තමයි කියන්නේ. අර බුද්ධ ශාස්ත්‍රයෙන් දේවාල වලින් බලපෑම් වලින් යම් කිසි දේවල් වලින් ජීනෙන් පවා කියනවලු පින් ඉල්ලන තමයි යාලා ඉල්ලා ඉන්නේ. ඒ නිසා මම ඔයාලට පේන්න කරදර කරනවා. ඒ නිසා පුළුවන් නම් අපිට පින් දෙන්න කියලා මේ මනුෂ්‍ය ආත්මය කියන කතා කරනවලු ජීනෙන් කතා කරනවලු දේවාල වලින් කියනවලු. ඉතින් මේක පේන්න ඉන්නවා කියන ගොඩක් දුරට මේ يعني සමහර දැන් මෙයාලකට ඒක ජීවන රටාවට එකතු වෙලා කියන්නේ දැක්කත් නන්න දැක්කා වගේ ඉන්නවා. ඉතින් දැන් මේක එහෙම ප්‍රසිද්ධ රහසක් නේ පැත්තේ. ඉතින් අපිට ඉතින් අලබුද් දැක් දෙන්නක් මට මේ ගෙදර කට්ටිය දෙක ලොකු අත්දැකීමක් නෙවෙයි කියලා තමයි එයාලා නම් කිව්වේ. ඉතින් මොකද ඒවා දැක්ක සද්දපත් දැක්කම තමයි අර වෙන කියලා එහෙම සංගාරලා පාවදී ඉන්නවා. සීමාවක් යන තියම් පන්නේ නැහැ.
මේක තමයි ගෙදර අපි කුටි ගොඩක් ආවා ගොඩක් ඇවිල්ලා මේ තමයි ගෙදර මේ පිටකක් කොටස් මේ වගේ සාමාන්‍ය පරිදි මේ මිනිස් අනුශාසන සාමාන්‍ය මෙත්ත ඒ කියන්නේ ඉන්දුල වලට එනවා සාමාන්‍ය වැඩ කටයුතු කර ගන්න විදිහට සද්ද බද්ද දැනනලු සමහරකට මේ වත්ත උදුළු ගාන වහිනවලු මේ ගස් කපනවා වගේ වහිනවලු ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් මෙහි නිරීක්ෂණය වෙනවා කියලා තමයි කියන්නේ ඉතින් අපි තාම නම් කිසිම දෙයක් බලා ගන්න බැරි වුණා අපි පිටක් පිට ඇරි කියලා බලමු මොකද මෙහි මේකට පල්ලයක් තියෙන සාමාන්‍ය මීට 100ක් අතර මේ වතු ප්‍රමාණය පල්ලයක් ඉතින් කොහෙද වෙන්නේ කොහෙද කරන්න මොනවද තේන්නේ කියලා අපිට හරියට හොයා ගන්න බැහැ මොකද දුර වැඩි හින්දා අපි පිටක් නිරීක්ෂණය කරමු අපිට දැන් වීඩියෝ එක මේවා උත්තේජනයක් ලැබෙයිද කියලා පිටක් අපි මෙහෙ හදවෙ ඉන්නේ පිටක් ගවේෂණය කරලා පිටක් ඇරි කියලා මේක කර බලමු කෙසෙල් වගාවක් තියෙන පල්ලෙහාල් වල බලා ගන්න කියලා. ඒක සමහරවල් පේන්නේ නැති ඇති. ඔව් මම පිට. මෙතන කතා කරොත් මෙතන 3 කිලෝමීටර් සාමාන්‍ය පිටිපිට කිලෝමීටර් ඔව්. මේ ට්‍රැක්ටර යහපැති තමයි තව අනිත් දිගට පටන් ගන්න තියෙන නිසා හරි අමාරුයි මේක කියලා කියන්න. ඔයාලා බලන කෙනෙක් නම් ඔයාලා ඉතින් මේක තමුස් නම් හරි අමාරු මේ පැති ජීවන ක්‍රමයට හුරු වෙන්න. ඒ නිසා මේ පැති වල මේ දේවල් හරි විශේෂ ඉතින් සාමාන්‍ය දේවල් අපිට අලුත් දේවල් වෙනකොට මම දෙයක් අක්කින් හම්ම අපි අරගත්තත් වෙනවා. කොමාරි දැන් වෙලාව 9:00 විතර ඇති දැන් අපි චුට්ටක් වෙලා විතර කට්ටියත් එක්ක පොඩ්ඩක් කතා කරා ඉතින් යාළුවා කෙනෙක් ඉන්නේ නැහැ ඉතින් මේ කැමරා ඉස්සරහට මේ වෙන දේවල් පොඩ්ඩක් කතා කරන්න පොඩ්ඩක් මෙලිකමක් දැක්වුවා ඉතින් අපි ඉතින් කරදර කරන්න ගියෙත් නැහැ යාළුවා කෙනෙක් විදිහට එහෙම තියලා අපි යාළුවත් ආරක්ෂා කරගෙන අපි චුට්ටක් තව දැන් පොඩ්ඩක් පරීක්ෂණය කරන්න හරි කුතුහලයක් දැන් මටත් මේක බලා ගන්න නැතුව ඉතින් කැමරා කරන මල්ලිත් අපි චුට්ටක් ආරේ මේ අර යාළුවා ගහක් පිනවන සද්ද වුණත් අපි දැන් හොඳට අගෙන ඉන්නේ මොකද්ද මේක අලුත් දෙයක් කියලා බලා ගන්න හරි අහ ගන්න හරි අපි කපාලේ හැටය අපි අපාර තමයි පල්ලේ දෙන්නේ අපි බයික් එකක් දාලා සාමාන්‍ය මේ තුන්සක තුරේ හැ පැත්තේ මොකද එන්න බෑ මට මඩවලක් තියෙන පාරම හිමි මඩවලක් තියෙන අපි තමයි මේ ඉන්නේ ගහල පාරා තියෙන දැන් මේ වෙනකොට මම තමයි තමද වීඩියෝ කරගන්න තියෙන්නේ ඒ දෙලි පිටපස්සේ අපිට ලොකු දෙයක් බලා ගන්න බැරි වුණා මෙහෙ හේතුව තමයි සමහරක් විතර අපි ආපු දවසේ දෙවියන්ට දෙන්න පුළුවන් අපි ආපු වෙලාවෙ මොකක් හරි ඩිස්මිස් එකක් තියෙන පුළුවන් අපි සුට්ටක් ඉතින් කතා කරගෙන අපි ගන්න අරියා පාරේ මොකද අලි ග්‍රහණයක් වැඩි මේ පැත්තේ ඒ නිසා පොඩ්ඩක් බලමු අපිට යන වෙලාවෙ හරි අපි යම් සුදයක් පෙනේද කියලා එකක් හරි යන ඉස්සරහට පාර මඩේලා තියෙන්නේ හරිනම් වෙලාව 10 කාලයි වෙලාව. ඉතින් කොහොම හරි අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක්. සැරගෙන හොඳ වීඩියෝ එකක් අපි කරන්න සිටින්න. ඉතින් මේ දැන් අද
ප්‍රමාණක් හිතියේ නැහැ අර මෙහෙ කියලා කලබල වෙන්න එපා. සමහරක් විතර යම් විශේෂිත දිනයක් හම්බෙන්න පුළුවන්. කොමක් හෝදයක්. ඒ නිසා subscribe කරලා